මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව subscribe කරලා bell සලකුණ සක්‍රිය කරන්නත් අමතක කරන්න එපා. දිවි මග සුවඳ උතුරාගිය දිවියක මිහිර කොයි කවදත් පැතිරෙන්නේ නිවිසන සිල්ල සුවදායකි ගෙන දෙන්නේ කවියෙන් අහමු කවුරුත් අද සැදැහෙන්නේ දුක වේදනා ඇත ජීවන හැම වෙලාවට බේතකේ බුදු දහම සිත් වේදනාවට එකඟව තථාගත අනුශාසනාවට දෙසවන් දෙමුද මේ බණ දේශනාවට සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත කාරුණික
සදහවත් පින්නතුනි අද උතුම් වූ පුරපසලොස්සක පොන් පොහෝ දවසේ ඔබ වෙත ගෙනෙනු ලබන උතුම් කාව්‍යමය ධර්ම දේශනාවයි ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ අද මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාවෙන් ඔබට පහදන්නට බලාපොරොත්තු වන්නේ 550 ජාතක පොත් වහන්සේ අපට කියලා දෙන චුල්ල ධර්මපාල කතා පුවත අද ඔබට මේ විදිහට කවියෙන් පහදන්නටයි සූදානම කවුරුත් තුන්සිත පහදවාගෙන මෙතෙන් පටන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න කවියෙන් කීවාද බුදු බණ නැත වෙනස් වෙලා ගැදියෙන් කීවාද නෑ අමිහිරි දෙයක් වෙලා බුදු පින්වතුනි ඔය කවුරුත් එකතු වෙලා දෙසවන්දිය යුතුයි මෙහි සංවරම වෙලා පව් කෙරුවොත් දිවි මග වරදිනවා කවුරු උනත් වෙන සුම වෙත යනවා සිව් මහ නරකාදියට වැටෙනවා පව් සිහිවි තව තවද තැවෙනවා පාපය හදවතට දුක් ගින්දරම ගෙනේ සාපය වෙලා එයි පසු පස රැගෙන විනේ දීපය කුලය මක් කුව දුක් අඳුරගෙනේ කෝපය නිවෙන තැන සැනසුම් සුවයගෙනේ සංසුන් වෙලා පිනකට මෙලොවට එන්නේ ඒ ඇවිදින් තමයි ආඳුරට දිව යන්නේ වෛරෙන් තරහවෙන් සිත් පුපුරා යන්නේ අන් ජීවිත නසා සැනසෙන්නයි යන්නේ සත්‍ය ප්‍රවාහිත ලෝක දිවාකර පරම තරුවරාභිරාම ලෝතුරු බුදුපියාණන් වහන්සේ අන්ධකාර මිනිසුලොව සුවදායි තැනක් කරමින් ධර්ම දේශනාවන් කළේ ලොව අඳුරෙන් මිනිසුන් ගල්වා ගැනීමටයි. මිනිසුනි අප්‍රමාදී වන්න කුසල් දහම් වඩන්න ආත්මාර්ථය හෙවත් තමා ගැන හිතීම පාපයක් බව වදාළ මානව සංහතියට දැක් වූ අප්‍රමාණ දයානුකම්පාව නිසාමයි. ඉරහඳ පායලාලොව එලි කරලන්නේ ගහකොල මල් පිපි තුරුවන හැඩවෙන්නේ අම්මාවරුන්ගේ
සෙනෙහස දැඩිවන්නේ සෙනෙහසට මුළු ලොව සුන්දරවන්නේ මිනිසා මිනිස් කම උගසට තබන්නේ වනසාදැහැමි බව අතුරේ දුවන්නේ පියගුණවැනස වූපුවතකි ගෙන්නේන්නේ චන්ද්‍රාදේවිගේ වැලපුම අසන්නේ ඉතා ඈත අතීතයේ පින්නතුනි බරණැස් නුවර මහා ප්‍රතාප කියලා දැඩි හිතක් ඇති රජ කෙනෙක් එහි රාජ්‍ය කරන කාලයක් උදා වුණා. එදා මේ රජතුමා දැහැමින් තමන්ගේ රට පාලනය කරමින් ජීවත් වෙනවා. පින්නතුනි රජ දේවිය හා ඔහු එක් වෙනවා මුදු කොමල ගති වත සුදිලෙනවා සිත් සතුටින් එහි ජීවත් වෙනවා නොසිතු දෙයක් පින්වත සිදු වෙනවා නොසිතු දෙයක් පින්වත සිදු වෙනවා හද සොම්නස් නීති උතුරා යනවා මදහස් මුදුවත් කමල රැඳෙනවා නිදහස් සිතිවිලි පෙම මෝරනවා පුත්නුපතක සලකුණු මතු වෙනවා පුත්නුපතක සලකුණු මතු වෙනවා රජදේවිගේ හද පෙම උතුරනවා මහරජුටත්නේ සුවය දැනෙනවා රජමැදුරේ කිරි සුවඳ ගලනවා දස කඩ මස වී පුතු ඉපදෙනවා දස කඩ මස වී පුතු ඉපදෙනවා පින්නතුනි එදා මේ චන්ද්‍රා දේවියගේ කුසේ අපේ පින්බර බෝසත් කුමාරයා උපත ලැබෙනවා. ඒ පුත්තුපතත් සමගම මුළු මහත් රාජමාලිගයම අප්‍රමාණ ලෙස සතුටු වුණා. මෙන්න මේ විදිහට සනකලි සිරියෙන් නුවර දිලෙනවා නෑදැහිතවත් සැමතුටු වෙනවා රටවාසී ජාන ඉං සැනසෙනවා ඒ සතුටත් මෙද කාලය යනවා උපං කුමරෝ ගැන හැම සතුටින්නේ
නන්තබන්න පිය රජු සැරසෙන්නේ නන්තබනා බමුණං කැඳවන්නේ ධර්මපාල නම පුතුට තබන්නේ පුණ්‍යවන්ත රාජකුමරු සුවවලඳනවා රාජමෙදුරේ සිතේලෙසට ඇති දැඩිවෙනවා කාවාපොවා සිංගිති කුමරු බලාගන්නවා දින සතිවේ මාසගෙවි කල්සපිරෙනවා පින්නතුනි මෙන්න මේ ප්‍රතාප කියන මහරජතුමාට තමන්ගේ ආදරණීය පුංචි පුතාව මේ විදිහට ආදරයෙන් පෝෂණය කරමින් කටයුතු කරද්දි එක් දවසක් ආදරණීය පුතාව බලන්න කියලා රජතුමාට සිතුවිල්ලක් පහළ වෙලා හදිස්සියෙම තම දේවිය සහ පුතා ඉන්න මාලිගාවට රජුරු එදා පැමිණෙනවා. රාජ්‍ය සීත දරෝපේම උතුරායනවා පුංචි පුතා බැලුමට රජු යනවා දේවිය හිටි තැන පුතු නලවනවා රජු දැක දැක නොනෑ ගිම එහි වෙනවා නලවයි ආදර පුතු රජ දේවි නැග ඒයි වෛරය හදවතයාවි දරුවා බැලුමට ආවද පේවි රජු වේනු දැක පුතු නලවයි දේවි මෙන්න මේ අවස්ථාවේදී පින්නතුනි රාජදේවිය තම ආදරණීය කිරිකෙට බිලිඳා නලවමින් රජතුමා එනු දැක දැකත් නැගිටින්නේ නැතුව ආචාර කරන්නේ නැතුව ඇය හිටි අසුනේම ඉඳගෙන තම පුතාව නලවනවා මේ දසුන දකින ප්‍රතාප රජුගේ සිත දෙපළු කරන තරම් එදා එය සාමර්ථ වුණා. රජතුමා මෙන්න මෙහෙම එදා කල්පනා කරනවා. මාදුටුවත් රාජ දේවිය පෙරසේ නොනැගිටියේ ඇයි දෝ ආද දවසේ ගරුකෙරුවේ නැහැ මහරජ සිතුසේ කෝපය නැගුණා රජු රකුසෙකුසේ මහරජ දැඩි ලෙස
එගෙන සිතනවා සිත සිත ආවේගෙන් හැසිරෙනවා දේවිය ඒ දැක පුතු නලවනවා තරහාමාරයා හිස ඕසවනවා ගොරහැඩි රජුගේ උදතෙද සිත නැග එහි වෙනවා දේවිය අසුනේහින්ද පොඩි පුතු නලවනවා මහරජු එහිදී තමවදකයා කැඳවනවා රත්මල් පැලඳ රාතුවත් සිරුරෙහි වෙනවා පුතුනේ බලන්නේ මවුනු සුමේවෙනවා බුදුමෙන්වාගේ වාදකයා එතනට එනවා කාටද වාද දෙවන්නේයයි විමසනවා හදවත නැගෙන වෛරය තව දැඩි වෙනවා වදක යවෙතට හැරිලා රාජු අන දෙනවා වදක යමා කියන ලෙස කළ යුතු වෙනවා දේවිගේ තුරුලේ ඇති පුතු අරගෙන එනවා පින්නුතුනි වදකයාටත් හිතාගන්න බෑ අද මේ කුමක්ද වෙන්න යන්නේ කියලා ඒත් රජුගේ අනසක බිඳින්නට නොහැකි තැන වදකයා රාජ දේවිය හොයාගෙන දේවිය සිටි මන්දිරයට ගිහින් මෙන්න මෙහෙම කියනවා රජ දේවිය නිමා දුක හදවතේ හිතියා ආවේ රජ අනට මෙලෙස ඔබව සොයා ඒ කුමටද ආවේ තක හනියෙන්ම ඔයා ආකාරනේ කියපං මට මෙහිදිනොලා රජදේවියනේ මේකට දුක් නොම ගන්න
රජුවනක ලාපොඩි දරුවාගෙන එන්න බැහැදෙන්නට පුතා පලයන් නුඹ යන්න එනවා මමත් රජු හමුවීදැන ගන්න චන්ද්‍රාදේවිය එහි පැමිණෙනවා බියසැකගත දෙක පැතිරීයනවා ඇය පුතුගෙන රාජු අසලට යනවා හේතුව ඇයි දැයි තතු විමසනවා රජුනාගයෙක් වාගෙයි කිපිලා ඉන්නේ දේවිය හඬ හඬා තම දුක පවසන්නේ වරදක් උනාදැයි මාහට නොදැනෙන්නේ උනවරදට සමාවන්නැයි වැළපෙන්නේ හැඬුවට නොමෙත මහකලෝගල් උනොවෙන්නේ දෙඩුවට කවුද ඇගේ පිහිටට ළඟ ඉන්නේ සිතුවට පුතා බේරන්නට බැරිවෙන්නේ බලමුද ඊළඟට මොනවද සිදුවන්නේ රාජදේවිය පින්නතුනි තමන්ගේ කුළුඳුල් දරුවා අඬන වෙලාවේ රජතුමා අසල වැඳ වැටිලා රජතුමා මේ වදකියට සිදු කළ අනමතින් එදා දේවිය පුතාව රජතුමාගේ ළඟටම අරගෙන විදින් දැන් මේ පුංචි පුතා හඬන වෙලාවේ මේ මහරජතුමා පින්නතුනි මෙන්න මේ විදිහේ නියෝගයක් දෙනවා මේ මොහොතේ මේ ආදරණීය දේවිය තවත් අසරණ වෙනවා මහරජ අනයි පෙර දවසෙහි ඉටු වෙන්නේ නැතිමුත් වැරදි ඔහු කී දේ සිදු වෙන්නේ බැහැ පුතු දෙන්න කී තැන රජු කිපෙන්නේ පහරක් ගසාලේ කැටියා උදුරන්නේ අල්ලා දෙපාතුලෙන් පුතු අරගෙන යනවා දල්වා දැස දේවිය තාව වැළපෙනවා සල්ලාප මුසාලොව තුල
රාජයානවා හොල්ලා දෙකා කුලෙන් මේ රාජ අන දෙනවා මහරජු කෝපයෙන් වාගේ සිටින්නේ හදවත නැගෙන කෝපයේ ගිනි ඇවිලෙන්නේ අම්මා හඬන හඬ බියකරු නැගෙන්නේ දංගෙඩියේ තබන්නට රජ අන දෙන්නේ නෑමට ගරු කළේ මගේ හද දැවිතියේ උඹ කළ වැරැත් දෙට දඬුවම මේක මායේ එම්බලවදකයානෙනි මේ ආහපන්නේ පුතුගේ පුංචි ආත්කපලා දමන්නේ එදා මෙලෙස උරණ වූ මහරජතුමා හිතක් පපුවක් නොමැත්තෙකුසේ කරන මේ අසාධාරණය දෙස බලා සිටින දේවිය තම රත්තරං පුතාගේ ජීවිතය බේරාලන ලෙස ඉල්ලා සිටියත් එදා පින්නතුනි සිදුවන්නේ කුමක්ද ඇයි මහරජුනේ මෙතරම් දරුණුව අප දෙන්නාගේ සිඟිති පුතා ඇයි රකුසෙකු මෙන් වියරු වැටියාද බලන්න දඟලන අයුරු පුතා ඇයි නොපෙනෙන්නේ වෛරෙන් අඳවි ඔබ කරනාදය සොඳුරු නැතා මිහි කත නුහුලන අපායේ දුක් ගිනි දෙන්නේ ඇයි මේ චූටි පුතා දෙන්නේ ඇයි මේ චූටි පුතා මම වැරදීනං මාගේ අතපාය කපලා අරගෙන වද දෙන්න පෙම උතුරායන සිඟිති පුතාට එපා අනේ විපතක් දෙන්න තම දරුවා නොවේ ඔය දංගෙඩියේ බලන්න හිමියනේ කියමින්න එම මව වැළපෙයි හිස අත අල්ලා වැළහින්නකසේ දුකකින්න
සැලහින්නක සේ දුකකින්න අම්මා වැලපුනත් නෙහෙවද නවතන්නේ නිම්මානැතිවදේ දිගටම සිදුවන්නේ නැවතත් මහනිරිඳු කෝපෙන් පුපුරන්නේ කපපිය කකුල් දෙක කියලා ආන දුන්නේ දේවිය එපායැයි කියලා අඬන්නේ ඒ ඉල්ලීම නැහැ කිසි ගන්නට ගන්නේ අසරණ පුතා වෙත දිලි අසි පත එන්නේ දෙකකුල වෙන් ලේකඳ විහි දෙන්නේ පින්නතුනි හිතක් පපුවක් නැති වුනහම සමහර මිනිසුන් තමන් සිතු දේ හැර අන් කිසිවක් අහන්නේ නැහැ එදා අර ප්‍රතාප කියන රජතුමා ආත්මార్థකාමියෙක් පුංචි පුතාගේ අත් දෙක කපලා ඊළඟට දෙපා කපලා මස් කුට්ටියක් බවට පුංචි පුතාව පත් කරලා සිටින වෙලේ ඒ අසුන්දර දර්ශනය මවකට දකින්නට තරම් නුසුදුසු වුණත් අර අම්මා එදා එය දැක අර දංගෙඩිය ළඟ වැටි තියෙන අත් දෙකත් කකුල් දෙකත් තුරුල් කරගෙන ඇය වැළපුණේ මෙන්න මෙහෙමයි අතපය නොමැති පුතු හරි මට ලැබ දෙන්න යනුවෙන් කියා අම්මා විය වැළපෙන්න මොන දෙකිවද හද කෝපය නවතන්න බැරිවිය ඇයට ඇගේසෙනෙහස රැක ගන්න දේවිය සිහිවිකල් ගාතියෙන් මොමුනනවා කාටද කියන්නේ කිය කියලාත වෙනවා කැපු බෙල්ල දොටු තැන ඇය වැළපෙනවා අම්මා ඒ මස් ගොඩ ළඟ දැන් වැළපෙනවා මේ ආකාරයෙන් පින්නතුනි අම්මා කෙනෙකුගේ හිතට දැනෙන වේදනාව අනන්ත අප්‍රමාණ වුණත්
මේ අහිංසක ආදරණීය අම්මා අසරණ වෙලා අර පුතාගේ ශරීරය හරියට වදමලක් වගේ කෑලි කෑලිවලට කැපෙනකොට එදා ඒ අම්මට මේක උහුලගන්න බැරි වුණා. අවසානයේ මේ ආදරණීය අම්මා පින්නතුනි මෙන්න මේ විදිහට කෑ ගහන්න පටන් ගන්නවා. පිය රජතුමා සිත් පිත් නැති කෙනෙකු වේලා අද කල විපත මාගේ හදවත දෙපළු වේලා මානොම නැගිටෙමි ඒගෙන උරන වේලා කල විපත කිපුතේ සිතවල් මාත්ම වේලා අම්මා කෙනෙකු කොහොමද නිමානෙති සෝවිං හදවත රිදවන්නේ දෙමානුසිතුලෙස අඳුරට වාරදින්නේ අම්මා මෙරි වැටුණා මහා දුකකින්නේ ආදරණීය ඒ අම්මත් මිය යනවා ඒ අම්මාගේ පුතත් පෙර පරලොව යනවා මල් සහ පොහොට්ටුව එහි මිහිදන් වෙනවා නොසිතූ දෙයක් ඒකම සිදු වෙනවා පින්නතුනි මෙන්න මේ විදිහට ආදරණීය පුතුමලසොවින් එය දරාගන්න බැරිව එදා මේ දේවිය තමන්ගේ පපුව පැලිලා මරණයට පත් වුණා. මේ දෙදෙනාගේ සිරුරු මේ ප්‍රදේශවාසීන් එකතු වෙලා එදා මිහිදන් කරනවා. ඉන් අනතුරුව පින්නතුනි මහරජතුමා සිංහාසනාරූඪ වෙලා එදා තමන් කළ ක්‍රියාව පිළිබඳව දැන් මෙනෙහි කරනවා. උඩු මහලට වෙලා මහා නිරිඳා උන්නේ කළ මහා විපත්තියකට දඬුවම් දෙන්නේ උඩු මහලේ ලෑලි පැලිලා පෙරලෙන්නේ කළ මහා පවට අඳුරයි රජු ගිල ගන්නේ මාවට පුතුට කළ පාපය පාටි සන්දෙනවා ආවට සෙනග බලා ඉඳලා එහෙම කියනවා නීවට ගතිය රජ උවද නොමහැර යනවා පාවෙට මහරු මක් කරම්ද දඬුවම් දෙනවා.
අනුනට කළ හොත් විපතක් අපිට එනවා මහතන තුරු දැරුවත් පසු පස්සේ එනවා ප්‍රතාපෙ මහ රජතුමාට දුක කැඳවෙනවා අවීචි මහ නරකාදියේ එරජු වැටෙනවා එපා එපා කවදාවත් පවෙහි ගිලෙන්න අපා දුකක් අත් වෙනවා එය දැනගන්න පපසෙනේ අන්දකාරෙ එපාවැටෙන්න උපායොදා අපායේයන එක නවතන්න කාටත් වරදේ වරද පෙනේවා පවුබර හැඟුමේ නපුර දැනේවා පවුගොඩ හැරපින් සිතිවිලිවේවා සිත් පැහැදිනිව නිංසැනසේවා සිත් පැහැදිනිව නිං සනසේ